නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. රනිල්ගේ සහ මගේ ගැටුම පුද්ගලික ගැටුමක් නෙවෙයි. දේශපාලන ප්‍රතිපත්තිවල ගැටුමක්, දර්ශනයේ ගැටුමක්, හොඳ සහ නරක අතරේ ගැටුමක්. ඒ නිසා මට සිද්ධ වුණා අවසානයේ රනිල් අගමැතිකමෙන් පන්නලා මහින්ද රාජපක්ෂ මහත්මයාව අගමැති කරන්න. පාර්ලිමේන්තුව විසිරෙව්වම, ඇමති මණ්ඩලය විසිරෙව්වා. ලෝකයේ කිසිම රටක රාජ්‍ය නායකයෙක් එහෙම ගැසට් පහක් ගහලා නැහැ. මං ඒ දේ කළේ රනිල් වික්‍රමසිංහගේ දූෂිත මේ රට පාවාදීමේ දේශපාලන ක්‍රමයට විරුද්ධව ඇතිවෙච්ච ගැටුමේ ප්‍රතිඵලයක් විදියට. මහින්ද රාජපක්ෂ මහත්තයලට මම ආණ්ඩුවක් හදලා දුන්නා. නමුත් ඒගොල්ලන්ට 113 හදාගන්න ඌමනාවක් තිබුණේ නැහැ. ඒක මගේ වැරද්ද නෙවෙයි. අද මහින්ද රාජපක්ෂ මහත්තයා විපක්ෂ නායක ධූරයේ ඉන්නේ පොට්ටුව හින්දා නෙවෙයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරුන්ගේ ලියුමෙන් කථානායකවරයාට දුන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක්ගේ මහින්ද රාජපක්ෂ මහත්තයා කියන ලියුමෙන් තමයි තුමා විපක්ෂ නායක විදියට ඉන්නේ. මම මේ ටික කියන්නේ ඇයි? රහසක් නෙවෙයි, පොහොට්ටුවයි. අපි සමගි සන්ධානයක් හදන්න දැන් දීර්ඝව මාස දෙක තුනක් සාකච්ඡා කළා. ඊයේ උදේ මහින්ද රාජපක්ෂ මහත්මයායි, ගෝඨාභය රාජපක්ෂ මහත්මයායි, බැසිල් රාජපක්ෂ මහත්මයායි තුන් දෙනාම ජනාධිපති ලේකම් කාර්යාලයේ මමයි අපි හතර දෙනා සාකච්ඡා කළා මේ සන්ධානය හැදීමේ පසුබිම පිළිබඳ. මං අපේ මධ්‍යම කාර්ය සභාවේ මතය කිව්වා, අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ මතය මම කිව්වා, අපේ ප්‍රාදේශසභා මන්ත්‍රීවරුන්ගේ මතය මම කිව්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමේ ඉන්න මිනිහාගේ මතය මං ඒගොල්ලන්ට කිව්වා. මං කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දෙ දෙන්න අපිට පුළුවන් ජාතික වැඩපිළිවෙලක් හදාගෙන ඇති කරගන්න ඒකකත්වය තුළ. නමුත් පොහොට්ටුව ලකුණට ඡන්දෙ දෙන්න අපිට පුළුවන්කමක් නැහැ කියලා අපි කිව්වා. ඒක නිසා මම කිව්වා පොදු ලකුණකට එන්න අපිට එකතු වෙන්න පුළුවන්. මම මේ ඒගොල්ලන්ට කරපු උදව් උපකාර පාර්ලිමේන්තුවේ තියාගන්නේ ඔය විපක්ෂ නායක කරපු ඒවා, අගමැති කරපු ඒවා, මේ ඔක්කොමයි මං කිව්වේ. මෙච්චර දේවල් කරපු අපි ඉදිරිපත් කරන යෝජනාවට පොහොට්ටුවේ නම්‍යශීලී භාවයක් තිබිය යුතුයි සන්ධානයක් හදනවා නම්.